අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම තාරිකා මිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත එජාප නායකයා අර්ලියගා මැදුරේ තනිකිරීමේ එජාප කුමන්ත්‍රණය හම්බන්තොට වරායේ විකිණීම නිසා මහපොළොව වෙනුවෙන් චීනයට බදු කෙවීමටත් සිදුවේ ගැටලු රැසකට විසඳුම් දීමට නව රජයට හැකි වූ බව ඇමති සුසිල් කියයි ජනතාවගේ සැබෑ කැරල්ල මහචන්දේ ඕන කියලා මහජනයා කැරලි ගසයි නියමිත ණයවාරික ගෙවීම සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ සියලු ප්‍රශ්නත් එක්කම අපි මේ දිගටම කියාගෙන ආවා. මේ ජනවාරි මාසේ 10 වෙනිදා හරියටම 10 වෙනිදා අපිට US ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා බිලියනයක්. දැන් ණය වාරික ගෙවීම පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා ජනවාරි මාසේ වෙනකොට ඩොලර් බිලියන 16ක් අපි ගෙවන්න තියෙනවා. ඒක ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු යොදලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයයි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවයි. ලංකාව කවදක්වත් විදේශ ණය වාරික ගෙවීම ඉතිහාසයේ කිසිම දවසක පෙරහැරලා නැහැ. ආණ්ඩුව කාගේ තිබුණා. ඒ නිසා ඒක කරන්න සමත් ඒක කරන්න දැනුම් සම්භාරයක් තියෙන නිලධාරීන් ප්‍රමාණයක් අපිට ඉන්නවා. මේ කරන වැඩපිළිවෙල නිසා ලංකාවේ ආර්ථිකය කුණුබක් කියන දාන තත්වයට අද වෙනකොට ගමන් කරමින් තියෙනවා මේ කට්ටිය. කජ්ජේ ඉඳන් ගම්බිරිස්වල ඉඳන් සියල් සම්පූර්ණයෙන් අවුරුදු 3ක් ඇතුළත විනාශ කළා. ස්වජාතිකයන් වනසන විජාතිකයන් සනසන ප්‍රතිපත්තියක් විතරයි ක්‍රියාත්මක කළේ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයට කියන්නේ මේ රටට කරන්න පුළුවන් උපරිම හානිය කළාට පස්සේ අලුත් බලාපොරොත්තුවක් විශ්වාසයක් ඇති කරන් ජනවරමකින් මහජනයාගේ ඡන්දෙන් නව රජයක් පත් කරගෙන අපි සකස් කළ තියෙන නව ජාතික ආර්ථික වැඩපිළිවෙලක් තුලින් රටේ ජනතාවගේ පීඩාව ඉවත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා මිසක් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව තුළ විගඩන් යෝජනා ගෙනෙමින් වෙන වෙන අදෘශ්‍යමාන බලවේගවල වුවමනාවට තමුන් කුජීත කරපු ආර්ථිකය ඉතුරු පණ ටිකත් යන්න දෙන තත්ත්වය ඇති කරන්න දායක වෙන්න එපාය කියන ටික ඉතාම ගුණකමින් ඉල්ලා සිටින්න කැමැති. මේ ආර්ථිකය කඩා බිඳ දාලා මේ වගේ අස්ථාවර තැනකට මේ රට පත් කිරීමේ වගකීමත් හිටපු අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව බාර ගන්න ඕනි. අපි නැවත මේ ආර්ථිකයත් ගොඩ අරගෙන රට ස්ථාවර කරලා සංවර්ධන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය තුළ තනිකිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න පිළිබඳ සැක මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද මෙහිදී අදහස් පළ කළා. අගමැති ලේකම්වරයාට මුදල් වියදම් කිරීමේ බලය නවත්තන මේ ගේන තහංචිය තුල මොකද්ද සිද්ධ වෙන්නේ? අගමැති කාර්යාලයේ මුදල් වලින් මහින්ද රාජපක්ෂ මහත්තයා කෑම වේලක්වත් ගන්නෙ නැහැ. තුමා හිටපු ජනාධිපතිවරයාට ලැබෙන වරප්‍රසාද මිසක් අගමැති වරප්‍රසාද මේ ආහාර මේ දිනදා වියදම් වලට පාවිච්චි කළා නැහැ කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරනවා. හැබැයි අරලියගහ මන්දිරයේ සම්පූර්ණයෙන්ම නඩත්තුවේ අගමැති ලේකම්වරයා විසින් ඒ වෙන් කරන මුදල් වලින් කියන එක විශේෂයෙන් කියනවා. එක පැත්තෙන් අපිට හිතනවා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අර්ලියගහ මන්දිරය තුල අනිකිරීමේ කුමන්ත්‍රණ යෝජනාවක්ද අගමැතිවරේ ලේකම්වරයාට මුදල් වියදම් කිරීම අත්හිටවන යෝජනාවක් ගේන්නේ. අපි දැක්කා ගැටුම් ඇතිවෙච්ච දවස් දෙකේම ගැලරියේ හිටියා තානාපතිවරු. හැබැයි ගැටුම් නැති දවසේ තානාපතිවරු නැහැ. ගැටුම් තියෙන දවස්වල තානාපතිවරු වෙන්නත් නැති දවස්වල තානාපතිවරු නැති වෙන්නත් මේකෙන් අපිට පේන්නේ කතානායකතුමා තමයි මේ පිටිපස්සේ ඉන්නේ කියලා. අපි ඒ වගේම දැක්කා සජිත් ප්‍රේමදාස
ඇමැත්තුමා බලයට ඇයි මෙච්චර කට්ටිය කෑදර කියලා අහන. එතුමා චෝදනා එල්ල කරේ එතුමගේම නායකයා රනිල් වික්‍රමසිංහ ඇමැත්තුමා. රනිල් වික්‍රමසිංහ තමයි 2030 වෙනකන් එතුමගේ නායකකම දෙන්නේ නැහැ කියලා කිව්වේ. දැන් ගේන්න යන අග්‍රමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපාදන කපන්. මේක පිටිපස්සේ ඉන්නේ සජිත් ප්‍රේමදා. මේකේ යටි අරමුණ තමයි අද වෙද්දි රනිල් වික්‍රමසිංහ ඇමැත්තුමායි නර්ලියගහ මන්දිරේ වතුර බිල් ටික විදුලිය ඒ වියදම් ටික ගෙවන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය. මේ වියදම් ටික කපා හැරියොත් තමයි රනිල් වික්‍රමසිංහ එළියට දාගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මෙතුමාව අරලියගහ මන්දිරේ එළියට දාගත්ත ගමන්ම පක්ෂේ නායකකමිනුත් අයින් කරගන්න පුළුවන්. අද එක්සත් ජාතික පක්ෂයේ දෙකට වෙලා ඉවරයි. මෛත්‍රී මහින්ද ආණ්ඩුව කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. නව රජය පත්වීමත් සමග රටේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට හැකි වූ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ රැලියට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නුගේගොඩ උඩහාමුල්ල ප්‍රදේශයේදී පොදුජන පෙරමුණු රැලිය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. සුසිල් ප්‍රේමජයන්ත, බන්දුලගුණවර්ධන, ගාමිණී ලෝකගේ යන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙහිදී අදහස් පළ කළා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මැති ඇමතිවරුන් මෙහිදී අදහස් දැක්වුවා. ඔරු රටම කියන්නේ ඡන්දයක් දෙන්න. ඇයි මේ අවුරුදු 3000ක් තිස්සේ රජයේ දේපල විකුණුවා. අපි විරුද්ධ වෙද්දිත් විකුණුවා. සිංගප්පූරු ගිවිසුම ගැහුවා. සිංගප්පූරුවේ කුණු මෙහෙට ගේන්න ලෑස්ති කළා. එහෙන් බුද්ධ්‍යංශ කර්මන්නේ වුණා. එහෙන් විවිධ කල්ලි කණ්ඩායම් උතුරේ අපරාධ ක්‍රියාවලට පෙළඹුණා. ඉතින් ඒක නිසා රටේ ආර්ථිකය වැටුණා. කම්කරුවාගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකය දක්වා ව්‍යාපාර බිඳ වැටුණා. තෙල් මිල මාසෙන් මාසෙ නැග්ගුවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා සුමාන දෙකෙන් දෙපාරක් අඩු කළා. රුපියල් 15. හරිද? රුපියල් 500 පෝරමිටිය දෙන්න කිව්වා. පිටරටින් එවන අය සල්ලි යවුවාම ඒකට ටැක්ස් එක ගැහුවා. ඒක අයින් කළා. මේ වගේ කරුණු කීපයක් මේ සීමා කාලය තුල කළා පෙන්නුවා. මේක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ජනතාව හිටියේ අතිබහුතරයක් මේ අය කවද්ද ගෙදර යවන්නේ කියලා. හොඳ වැඩපිළිවෙලක් සම්ප්‍රදාය පාර්ලිමේන්තුවේ තියෙනවා. ඇයි රනිල් වික්‍රමසිංහට ඒ සම්ප්‍රදායට යන්න බැරි? රනිල් වික්‍රමසිංහ අඩලිය ගහේ රින්දා ඉන්න ඕනේ නැහැ. වැරදි විදියට එයාව අයින් කරා නම් එයාට අධිකරණයට යන්න තිබ්බේ. එයා අධිකරණයට යන්න හැබැයි එයාගේ හාම්පුතුන්ට කියන්නේ ඇමරිකන් තානාපතිතුමන්, එංගලන්තේ තානාපතිතුමන්, ෆ්‍රාන්සේ තානාපතිතුමන් ඒගොල්ලෝ නෙමෙයි අපේ හාම්පුතු. මේට පොදු ජනතා එයාගේ දන්දෙන් තමයි අපි පත් වෙන්නේ. අපි ගිහින් ගියමුකෝ දෙගොල්ලෝ මේ හාම්පුතුන්ට. ඇයි යන්න බය? පසුගිය රජය ජාතික සම්පත් විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි විදුලි බලාගාර භූමියට පසුගිය වසරේ රුපියල් මිලියන 30ක බදු මුදලක් ශ්‍රී ලංකා රජය චීනයට ගෙවා තිබෙනවා. අපේ ඉඩම්වලට චීනයට බදු ගෙවීමට තරම් අවාසනාවන්ත තත්ත්වයට රටපත් කිරීමට පසුගිය රජය ක්‍රියා කළා. 1999 වසරේ හම්බන්තොට සුළං විදුලි බලාගාරය ආරම්භ කළේ දිනින් දින ඉහළයමින් පවතින විදුලි අවශ්‍යතාව සපුරාලීමේ එක් අදීරක් ලෙසයි. මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය වන මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක්. හෙක්ටයාර 17කින් සමන්විත මෙම විදුලි බලාගාරයේ එක් ජනනයන්ත්‍රයකින් කිලෝවොට් 600ක් නිෂ්පාදනය කෙරුණා. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට පැවරීමත් සමග විදුලි බලාගාරය පිහිටි භූමියද චීනය සතු වුණා. වරාය මිලදී ගැනීමෙන් පසු අදාළ චීන සමාගම දැනුම් දුන්නේ විදුලි බලාගාරය ගලවා ඉවත් කරන ලෙසයි. ඒ එම ස්ථානයේ චීන ජාතිකයින් සඳහා නිවාස ඉදිකිරීම වෙනුවෙන්. මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය 15 වනදා සිට මෙම ජනනයන්ත්‍ර සියල්ල ගලවා ඉවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. ඒ වන තෙක් අදාළ භූමියේ විදුලි බලාගාරය පවත්වාගෙන යාම හේතුවෙන් හම්බන්තොට වරාය මිලදීගත් චීනයට රුපියල් මිලියන 30ක් බදු ලෙස ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදු වුණා. එහිදී වර්ගාඩියක් වෙනුවෙන් චීනයට ඇමරිකා ඩොලර් 1ක් බැගින් ගෙවීමටයි සිදු වුණේ. අපේ රටේ භූමිය වෙනුවෙන් බදු ගෙවීමට තරම් රට විදේශිකයින්ට පසුගිය කාලේ උකස් කළ අයුරු මෙයින් පැහැදිලි වනවා. රජයට විශාල ලාභයක් ඇති කරන ජාතික සම්පතක් වෙච්ච මේ සුළං විදුලි බලාගාරයේ ඉවත් කිරීම වහාම නවත්තලා හිටන් මේකට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. දේශපාලනික පරිගැලීමක් වශයෙන් මේක ගලවලා ඉවත් කරනවට වැඩිය මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උදව් උපකාර දීලා සියලුම දෙනාගේ දායකත්වයෙන් මේක වැඩි දියුණු කරලා සාර්ථකත්වයට පත් කරන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. දිගින් දිගටම මේ හම්බන්තොට ප්‍රදේශයේ පසුගිය කාලයේ ඇති වුණු ඒ දේශපාලන වටපිටාව උඩ මේ ඉඩම් චීනට විකිණීම නිසා මේ ප්‍රදේශයේ තියෙන ව්‍යාප්ති ගණනාවක් ඉවත් කරන්න
කටයුතු කරලා තියෙනවා. නැවත ඒවා ඉවත් කර නොදී මේ ප්‍රදේශයේ නැවත ස්ථාපනය කරන්න කියලා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් මා ඉල්ලා හිටනවා. පහුගිය රජය බොහෝ දුරට අපේ රටේ තියෙන ජාතික සම්පත් විකුණා දැමීමේ න්‍යායම් පත්‍රයක් නිරන්තරයෙන්ම වුන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේ වර්තමාන දරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තුමා ජාතික සම්පත් රැකගැනීමේ තියෙන නියමෝ හැටියටයි අපි දකින්නේ. මෙම විදුලි පද්ධතිය නැවත ස්ථාපනය කරන ලෙස ඉතාමත් ගෞරවපූර්වකව අපි දරු අග්‍රාමාත්‍යතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා රටගෙන සිතා යහපත් තීරණ ගෙන ඇති අවස්ථාවේ ඊට සහය ලබා දීම සියලු දෙනාගේ යුතුයකම බව මහසංගරත්නය පෙන්වා දෙනවා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ ඉතාමත් අශෝභන බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමා, මේ රට පිළිබඳව එතුමා ලොකු හැඟීමකින් යුක්තව කටයුතු කරා කියන කාරණේ අපි දන්නවා. ඒ නිසාම තමයි එතුමා යම්කිසි වැඩපිළිවෙලක් මේ රටට ඒ වගේම ජනතාවට සේවය කිරීමේ උදාර අරමුණ ඇතුව ඒ කටයුත්ත ආරම්භ කරේ. ජනාධිපතිතුමා හැටියට එතුමා ඒ සඳහා ගත යුතු වැදගත්ම ඉතාම වැදගත් ක්‍රියාමාර්ගය එතුමා අනුගමනය කරා. එතුමාට තිබෙන බලතල අනුව යම්කිසි විදිහකින් මහජන ඡන්දයෙන් පත් වෙන පාලකයෙක් තමන්ගේ යුතුය අයුතුකම් හරියට නොදැනගෙන කටයුතු කළොත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙනවා ඒ පාලකයන් ඉවත් කරන්නට. ජනතාව තමයි පාලකයෝ පත් කරන්නේ, ජනතාව තමයි පාලකයෝ නිදහස් කරන්නේ. ලැජ්ජාවකුත් නැති, බයකුත් නැති, හිරිකිතේකුත් නැති, ඒ වගේම කිසිම කෙනෙකුට කියන දෙයක් අහන්නේ නැති, නාස්ලනුවක් දාලවත් බේරගන්න බැරි මිනිහෙක් බවට කතානායකවරයා පත් වීම පිළිකුලට කාරණාව. දැන් රනිල් මහත්තයටත් වගකීමක් තියෙනවා. ඔය විවස්තාවයි මේ කෙහෙල්මල් ඔක්කොම කරේ තියාගෙන වටේට කඩු පොළු අරගෙන කෑ ගහනවට වඩා නිහඬව, ආ එහෙනම් මේක මම හොඳ නැති නිසානේ මහින්දට දුන්නේ, අපි ජනතාවට ගිහිල්ලා කියමු, ජනතාව මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙයි. වර්තමාන කතානායකතුමා දිහා බලනකොට, ක්‍රියාකලාපයේ දිහා බලනකොට, අර කතානායකවරුන්ගේ ඉතිහාසයට, කතානායක කියන වචනයට, කතානායක පුටුවට ඒ සියල්ලටම අගෞරවයක් වෙන ආකාරයට හැසිරෙන ආකාරයක් තමයි දකින්නේ. ජාත්‍යන්තර වශයෙන් රටේ විවිධ සම්පත් විකුණුම් දේවල් වුණා. ජනාධිපතිතුමා මේවා මේ වළක්වන්න උත්සාහ ගත්තා. නමුත් බැරි වුණා. මෙන්න මේව වළක්වන්න කියලා. මේ කරන්නව බෑ. අවසානයේ ජනාධිපතිතුමාට තීරණයක් ගන්න වුණා තමන්ගේ තියෙන නෛතිකමය බලතල යටතේ. අගමැතිතුමා වෙනස් කරලා වෙනත් අගමැති කෙනෙක් පත් කරන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මහත්මා ගති තිබුණා නම් හරි, ඒ මතයට ඔළුව පහත් කරමින් එතනින් අයින් වුණා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ. දේශපාලනඥයින්ට නෙමෙයි රටේ අයිතිය මහජනතාවට. ශ්‍රී ලංකාව ඉතාම නරක අගාධයකට යමින් තමයි හිටියේ. ඒ අගාධයට යන පාර වෙනස් කිරීමට ජනාධිපතිතුමා තීරණයක් කරගත්තා. අපි ඒ ගැන එතුමාට ඇත්තෙන්ම ප්‍රශංසා කරන්නට ඕන මුල් කාලවලදී. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායම මේ රට කොහාටද මේ අරගෙන යන්නේ කියලා අපිට හිත ඇතුලේ ලොකු තිගැස්මක් ඇති වුණා. දේශපාලනඥයන්ට රට බාලා තියලා තියෙන්නේ කොන්ත්‍රාත්තුවක් හැටියට. කොන්ත්‍රාත්තුව හරියට කරන්නේ නැත්නම් කොන්ත්‍රාත්කාරය අයින් කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. අවුරුද්දෙන් හරි, අවුරුදු එකමාරෙන් හරි, දෙකෙන් හරි, තුනෙන් හරි අයින් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අපිට බෑ අලාභ විඳින්න රටවැසියන්ට. කතානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා සමස්ත පාර්ලිමේන්තුවම ගැටලු රැසකට මුහුණ දී ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ පවසනවා. බද්දේගම පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා. මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාද මාධ්‍ය හමුවකට එක්වමින් කතානායකවරයාගේ හැසිරීම විවේචනයට ලක් කළා. අර්බුදය තියෙනවා නම් ඒක තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. එහෙම නැත්නම් එයාලගේ ගැත්තන්ට විතරයි. වර්තමාන ජනාධිපතිතුමා තමන්ට තියෙන ව්‍යවස්ථාවෙන් ලැබී තියෙන නීතිමය ප්‍රතිපාදන පාවිච්චි කරලා මේ රටට හානිකර අගමැතිවරයා ඉවත් කරා. මේ රටේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත්ත පුජ්‍යලයා මහින්ද රාජපක්ෂ මැතිතුමා
ඒ සඳහා තෝරලා පත් කරලා ආණ්ඩුවක් හැදුවා. කතානායකතුමා හැසිරෙනවා දැන් එයා ජනාධිපති රටේ බලතල තියෙන කෙනෙක් හැටියට. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තේරුම් ගන්න බැරි කාරණේ. මේක ජනාධිපතිගේ විධායක බලතල සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එයාලා උත්සාහ කරාට වෙනස් කරන්න කියලා එහෙම එකක් උනේ නැහැ. ඉතින් හැමදාම රනිල් වික්‍රමසිංහ කරේ බලය නිසා තමන් නිරන්තරයෙන්ම මේ රට කැළඹුවා. රනිල් හාමු රැක ගන්නට ජේවීපිය කැරලි ගසයි දහතුන තියෙනව කිය කිය යුවෙන් පිය පිස්සු නටයි වරමක් ගත්තාවාගේ කරු මැතිඳු තොයිල් නටයි මහචන්දය ඕන කියලා මහජනයා කැරලි ගසයි. මෙරට විශාලතම වාරි විස්මිතය වන මොරගහ කන්ද කළුගඟ ජලාශයන්හි ජලය මේ වන විට වාන් මට්ටමට ළඟා වී තිබෙනවා. වසර ගන්න පුරා නියඟේ හේතුවෙන් වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකිව සිටි රජරට ගොවි ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව යලමහා දෙකන්නේ වගා කිරීමට මේ නිසා හැකියාව ලැබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දීර්ඝකාලීන වෑයමක ප්‍රතිඵලයක් ලෙස ඉදි වූ මෙරට විශාලතම ජලාශය වන මොරගහකන්ද ජලාශයේ ජලය පිටාර මට්ටමට ළඟා වී ඇති අයුරුමේ මෙහි ජලධාරිතාව ඝන මීටර මිලියන 570ක්. මෙමගින් මෙගාවොට් 20ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරෙනවා. මොරගහකන්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ මාධ්‍ය කණ්ඩායමට දැකගත හැකි වූයේ පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව සමග ජලාශයෙන් පෝෂණය ලබන ගොවීන් රැසකට කිසිදු බාධාවකින් තොරව ජලය ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස ඇති බවයි. ව්‍යාපෘතියේ මූලික ඉදිකිරිම්වලින් අනතුරුව අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි පානීය ජල ගැටලුව සහ වගා සඳහා ජලය සැපීම සිදු කරනවා. ඒ සඳහා දැනටමත් වයඹ ඇලමින්ම ඉහළ ඇලහැර ඇල සහ මිනිපේ වම්මිඌරු ඇල පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ඉන් වසරේ දෙකන්නේම වගා කළ හැකි බිම් ප්‍රමාණය හෙක්ටයාර 82,000කට අධිකයි. මේ ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙනවා. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය 4,700ක්. දැනට උපරිම ජල මට්ටමට මීටර 3ක් අඩුවෙන් තමයි ජලය පිරෙන්න තියෙන්නේ. තවත් ඝන මීටර මිලියන 90ක් විතර පුරවා ගැනීමට හැකියාව තියෙනවා. වර්ෂාව නැතත් දැනට යන තත්ත්වය යටතේ තවත් දවස් 20ක් විතර ඇතුළත අපට උපරිම ජල මට්ටමට පුරවා ගන්න හැකියාව තියෙනවා. ඒ අනුව දැනට අපි අලහැර ප්‍රදේශයට අවශ්‍ය නිවාරි ජලය දහරෙම් සිද්ධ කරනවා. මේ දකින්නේ කළුගඟ ජලාශයට යටවන පැරණි ලක්ගල නගරයයි. එය මේ වන විට කළුගඟ දියවරින් වැසි යමින් පවතිනවා. නවීන පහසුකම් වලින් යුතුව ඉති වූ ලක්ගල නව නගරය ජන ජීවිතයේ වඩාත් පහසු එකක් බවට පත් කර තිබෙනවා. මොරගහකන්ද ජලාශය දැනට 99.9% වැඩ අවසන්. තව තියෙන්නේ ඉදිරියේ ඉදිකරන හෙලිකොප්ටරාංගන, නැරඹුම් මධ්‍යස්ථානයේ මියුසියම් එකක් කියන්නේ පැරණි දේවල් සංරක්ෂණය කරලා බලා ගන්න තොරතුරු මධ්‍යස්ථානයක්, ඒ වගේ ශ්‍රවණාගාරයක්. මේ ඔක්කොම ඉදිරියෙන් පවතිනවා. තව සංචාරක නිකේතනයක් ඉදි කරනවා. ඉතින් මේ කටයුතු දැනට කරන්න තව කරගෙන යනවා. අනිත් කටයුතු හුඟක් අවසන්. දැනට මේ එක්කලම අපි මහවැලි ජල සුරක්ෂා ආයෝජන වැඩසටහන යටතේ වැල මාර්ග පද්ධති 3ක් සංවර්ධනය කරනවා. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේදී ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසට කඳුළු ගෑස් එල්ල කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දීම පිළිබඳ පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ ස්තුතිය පළ කරනවා. පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන්ට නිදහස ඉල්ලා සිටිමින් සන්දේශයක් ඉදිරිපත් කිරීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් පැමිණි අවස්ථාවේදී සිදුවුණු ක්‍රියාවලිය අතිශයින්ම සංවේගදායකයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා ඒ භික්ෂූන් වහන්සේලාගෙන් කොටසක් ඇඳවලා සාකච්ඡා කරලා තිබුණා. එතුමා වෙච්ච සිද්ධිය දන්නේ නැහැ. මේ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒක ඉතාමත් හොඳයි. ජනාධිපතිතුමා ඒ වෙලාවේ ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නට පොරොන්දු වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි ගරු ජනාධිපතිතුමාන්ට ස්තුතිවන්ත වෙනවා. කතානායකවරයාගේ අත්නොමතික ක්‍රියාකලාපය හෙලා දකිමින් රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඔවුන් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කතානායකවරයා බාධා එල්ල කරන බවයි. කතානායකවරයාගේ ඒකපාර්ශ්වීය හැසිරීම හෙලා දකිමින් කහතුඩුව මංසන්තියේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විධායකයට අභියෝග කරමින් ඉන්නවා.
අධිකරණයට අභියෝග කරමින් ඉන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන කිසිවෙකුත් කරු ජයසූරිය කතානායකවරයාගේ මේ අත්නෝමතික රටට රටේ අනාගත පැවැත්මට අහිතකර මේ ක්‍රමයට විරුද්ධව තමයි අද ඈත පිට ගම්මානවල පවා ජනයා පාරට බැහැලා කතානායකවරයාට ගෙදර යන ලෙසත් මහජනයාට තමන්ගේ මතයෙන් ආණ්ඩුව පත් කර ගැනීම සඳහා වහා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දෙන ලෙසත් කරන උද්ඝෝෂණයයි මේ පැවැත්වෙන්නේ. වර්තමානයේ අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්නේ කතානායකතුමාගෙන් ඉල්ලා හිටින්නේ සාධාරණ මැතිවරණයක් පවත්වලා අද මේ රට පත් වෙලා තියෙන ආගාධයෙන් ගොඩගන්න සාධාරණ ඡන්දයක් තියලා ඒ වැඩි බහුතර ජනතාව කැමති පැත්තකට බාර දෙන්නේ මේ විශාල ජනකායක් එක්ක ඉල්ලා හිටින්නේ. ගල්ගමුව නගරයේදීද කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතාවක් පැවැත්ුණා. ජනතා අයිතිවාසිකම් තහවුරු කරමින් මැතිවරණයක් පැවැත්විය යුතු බවයි ඊට සහභාගී වූ පිරිස් කියා සිටියේ. ජනතාවට කැමති ආණ්ඩුවක් පත් කරගෙන හොරු එලවලා දාලා හොඳ ආණ්ඩුවක් ගෙනියන තමයි අද අපි මහා මෙතරක් කියලා තමයි මේ සටන් බිමට ඇවිල්ලා ඉන්නේ. අද ගල්ගමුව ජනතාව වීදි බහැලා සටන් කරන්නේ පාර්ලිමේන්තුව තුල කතානායකවරයාගේ අත්නොමතික හැසිරීමට විරුද්ධව. පාර්ලිමේන්තුව ගෙනියන්න බැයි නම් දෙන්න අපිට මැතිවරණයක් ජනමතයේ එලි දක්වන්න අපිට අවස්ථාව දෙන්න. වෙන්නප්පුව නගර මැදේදීද උද්ඝෝෂණයක් පැවතුනේ කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු මහජන නියෝජිතයින්ද ප්‍රදේශවාසීන්ද උද්ඝෝෂණයට එක්ව සිටියා. කතානායකවරයාගේ අත්නොමුතික ක්‍රියාකලාපයට මහරගම නගරයේදීද විරෝධතා එල්ල වුණා. මහරගම නගර මැදේ පැවති උද්ඝෝෂණයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරෝ දේවප්‍රිය යන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. රටේ ආර්ථිකය මංකොල්ල කාපු, රට විදේශිකයාට විකිණීමේ වැඩපිළිවෙළ ගෙන ගියපු, අපේ රටේ ෆෙඩරල් වාදී ආණ්ඩුවක් ගොඩනැගීමට උත්සාහය යෙදුණු රනිල්ගේ පාලන තන්ත්‍රය අවසන් කොට ජනතාවගේ පාලන තන්ත්‍රයක් ගොඩනැගීමට ඒ සටන ඡන්දයක් දිනාගෙන මහ ඡන්දේ අලුත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කටයුතු කරන ගමනට පාර්ලිමේන්තුව නොසන්සුන් කළ මන්ත්‍රීවරුන්ට දඩුවම් දීමට පෙර එම තත්ත්වයට වගකිව යුතු කතානායකවරයා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කතානායකවරයා තමයි මේ සියල්ලටම මුල. ඊයේ දිනේදී නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුව හැසිරෙව්වා. කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. අනවශ්‍ය බලයක් පාවිච්චි කරන්න ගිහිල්ලා අනවශ්‍ය විදිහට විධායකත්වයට එක ගැටුම් ඇති කරාගත්ත පාර්ලිමේන්තුවක් ඇති කරේ මේ තත්ත්වෙට පත් කරේ කරු ජයසූරිය මහත්මයා කියන එක අපි පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕන. කරු ජයසූරිය අපි කතානායකවරයා කියන්නේ නැහැ, අපි මන්ත්‍රීවරයා කියලා කියන්නේ. මොකද කතානායකවරයා කියන තරම් සුසු විදිහට කටයුතු නොකරපු නිසා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා වහසිපත් දෝණන් දෙපා අඳු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නීතිමය කටයුතු කරන්න කියලා. ඉස්සලා නීතිමය කටයුතු කරන්න ඕන රංජන් රාමනායක මන්ත්‍රීවරයාටයි තෙවරප්පරු මන්ත්‍රීවරයා පැහැදිලිවම මාධ්‍යවල පැහැදිලිවම පේන්න තියෙනවා. පිහිය අරන් එතන මේ පාවිච්චි කරේ. ඒ කාටවත් බොරුවක් නෙවෙයි. ඒගොල්ලෝ ඉස්ලා නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කියන්නේ මේ ගැටුම්කාරී තත්ත්වය ඇති කරපු කතානායකවරයාට වහාම නීතිමය කටයුතු කරන්න කියලා අපි ඒ කියන අයට ඉල්ලා සිටිනවා. ජාතික සංවිධාන එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. රටේ වත්මන් තත්ත්වය සහ කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. කතානායක ගෙන ගිය ක්‍රියාකලාපයේ අපේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන ඉතාමත්ම නින්දිත ඉතාමත්ම පිළිකුල් සාගත ලෙස තමයි තුමා හැසිරුණේ. තුමා හැසිරුණේ අපක්ෂපාතී කතානායකයෙක් හැටි නෙවෙයි, රනිල් වික්‍රමසිංහගේ ගෝලයෙක් හැටියට. එතුමා තමයි සම්පූර්ණයෙන්ම වගේ කියන්න ඕන මන්ත්‍රීන්ගේ හැසිරීමට. මොකද ඔවුන් ප්‍රකෝප කිරීමට කටයුතු කරේ එතුමා තමයි. පාර්ලිමේන්තුව විසිරුහැරීමේ බලය ජනාධිපතිගෙන් උදුර ගන්න බෑ. එමු උදුර ගැනීමක් කරොත් ඒක වෙන්නේ විධායක බලය ජනතා පරමාධිපති උදුර ගැනීමක්. ඒක කරනවා නම් ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි ජනතාවගෙන් අහලා. ජනතාව කැමති වුණොත් විතරයි ඒ බලය අහිමි කරන්න පුළුවන්. ඒ නිසා ජනතාව පරමාධිපත්‍යයට ඉඩ දීලා වහාම මැතිවරණයක් පවත්වීමට සඳහා කටයුතු කළ යුතුයි. මේ අර්බුදයේ නිදහණය තමයි 2015 අගෝස්තු 17 මහා මැතිවරණයේදී බලය හිමි කරගත් පාර්ශව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර වෙනම ආර්ථික සමාජ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම. ඔවුන් එදා ඒ මැතිවරණ ප්‍රකාශවලදී කිව්වේ නැහැ අපේ ආරක්ෂක හමුදා
යුධ අපරාධ කළා. ඒ නිසා ඔවුන්ට දඬුවම් කිරීම සඳහා අපි යාන්ත්‍රණයක් නිර්මාණය කරනවා කියලා ඔවුන් කිව්වේ නෑ. මේ රටේ ජාතික සම්පත් විදේශිකයින්ට විකුණන බව දුම්පොරොන්දු ඉට නොකර තැන් නොකී දේ කරමින් ගිය ගමන නිසා තමයි මේ අරුබෝධය යහපාලන ආණ්ඩුව ඇතුළේ උපත ලැබ වර්ධනය වී අන්තිමේදී පුපුරා යන්නේ. මේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගන්නවා මේ ජාතික ආණ්ඩුව බිඳ වැටුන් නැත්තම්. ඒ නිසා තමයි මේ බෙදුම්වාදී බලවේග මරු විකලෙන් මේකට විරුද්ධව මේ කෑ ගහන්නේ. මේක ප්‍රගතිශීලී ආණ්ඩු පෙරලියක්, දේශපාලන අර්බුදයක්. මෙතන ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගුණේ නැහැ. ව්‍යවස්ථා අර්බුදය පැන නැග්ගේ කොහොමද? ඒ දේශපාලන අර්බුදය ව්‍යවස්ථා අර්බුදයක් බවට පෙරලෙනවා මේ බටහිර තානාපති අංශ සහ කතානායකවරයා විසින්. බටහිර තානාපති කාර්යාලවල ඇවිල්ලා හුරේ දැම්මා. එදා නිල නොලත් විදියට ශබ්දය අනුව මහින්ද රාජපක්ෂ පැරද්දුවා කියපුවාම හරියට අර නයා මැරිච්ච කූතාණියා වගේ තමයි බටහිර තානාපති කාර්යාලයේ සහ රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ. මහනුවර රාගල මාර්ගයේ මා ඔය පාලම මතදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එය ඇතුළු පුවත් කිහිපයක් කෙටියෙන්. බස් රථ දෙක පාලම මතදී අනතුරට පත්වන අයරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. එක් බස් රථයක් පාලමේ අවසන් සීමාවට පැමිණ නතර කෙරෙනවා. ඒ මොහොතේ අනෙක් බස් රථය පාලමට පිවිසෙන අතර ඉදිරියෙන් නැති බස් රථයෙහි එය ගැටීමෙනුයි අනතුර සිදුවන්නේ. අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුවුණේ නැහැ. තිරිංග පද්ධතිය ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙය සිදු වූ බවයි රියදුරෙකු ප්‍රකාශ කළේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ පසුගිය යුද සමයේ LTTE සංවිධානයේ වළදමා තිබුණු බිම්බෝම් බිවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහායි. බ්‍රිතාන්‍ය මහකුමසාරිස් කාර්යාලයයි මෙම සංචාරය සංවිධාන කර තිබුණේ. ₹10,10,000 පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. ඒ අතිසුකෝපභෝගී රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මාතර දිසා වැටලීමේ ඒකකයේ නිලධාරීන් වැටලීම සිදු කළා. ගාල්ල, මාතර හා හම්බන්තොට යන ප්‍රදේශවලට හෙරොයින් සැපීමේ ප්‍රධාන සැකකරුද මෙහිදී අත්අඩංගුවට ගෙනුණා. ජවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන 8ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර රැදවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් ව්‍යාපාරික පුවත්. HNB Finance Champions සය සමාජික ක්‍රිකට් තරගාවලිය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. හැටන් නැෂනල් බැංකුවේ ශාඛා 48ක කාන්තා සහ පිරිමි කණ්ඩායම් 21ක් මෙහිදී තරග වැදුණා. හැටන් නැෂනල් බැංකුවේ සේවක මණ්ඩලයේ සුහදතාව වර්ධනය කිරීම මෙහි අරමුණයි. එම බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිංගර් ශ්‍රී ලංකා සමාගම නවතම රූපවාහිනී මාදිලි පෙළක් හඳුන්වා දුන්නා. ඒ Google Android පහසුකම් සහිත සිංගර් Epic 4K Artificial Intelligence Smart රූපවාහිනී මාදිලි පෙළයි. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහන් පණ්ඩිතගේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් සංගමය 7 වන වරට සංවිධාන කළ වෙළඳ සේවා වොලිබෝල් ශුරතාවලියේ අවසන් මහා තරග මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්තුණා. කාණ්ඩ 3ක් යටතේ පිරිමි හා කාන්තා කණ්ඩායම් වශයෙන් මෙහිදී තරග පැවැත්තුණා. ඒ ආයතන 84ක් නියෝජනය කරමින් ෂොන්කින් ඩිංඩිම් ව්‍යාපාරික ගුවන් සේවා ආයතනය හා PCA පෞද්ගලික සමාගම අතර කොළඹදී කිවිසුමක් අත්සන් කෙරුණා. ඒ එන්ජින් දෙකක් සහිත බෝයින් බෙල්ජට් රේන්ජර් හෙලිකොප්ටර් යානා 3ක් සහ තනි එන්ජිම සහිත හෙලිකොප්ටර් යානා 2ක් මිලදී ගැනීම සඳහායි. PCA සමාගමේ සභාපති ගාමිණී එච් වෙතසිංහ, එහි අලවියංශයේ උපසභාපති ඉරේෂා වෙතසිංහ සහ චොන්කින් ඩිංඩිං ආයතනයේ සමාන අධිකාරී ලූ හොන්සි, කළමනාකාර අධ්‍යක්ෂ ලී යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියා. මේ සමගින් IT රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk